ඕනෑම ආගමක් ඇදහීම හෝ විශ්වාසයක් තබා ගැනීම මූලික මානව අයිතියකි. නමුත් තමන්ගේ විශ්වාස බලහත්කාරයෙන් සෙසු පිරිස් වෙත පැටවීමට යනවා නම් එය කෝත්‍රිකත්වයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවෙන එවැනි ආගමික අන්තවාදයේ වැපිරීමක් පිළිබඳව චෝදනා එල්ල වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තනතුරු දරණා එක්තරා ආගමික නිකායකට අයත් ප්‍රබල නිලධාරීන් පිරිසක් සිය බලය භාවිතා කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට බලපෑම සිදු කරමින් සිටිනා බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකාරීත්වයේ දරණා චන්දික හතුරුසිංහද මෙම ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. උපතින් බෞද්ධයකෝ චන්දික, පසුව මෙම ආගමික නිකාය වැළඳගත් පුද්ගලයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බෞද්ධ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සිදුවන නොසලකා හැරීම් සහ ඉවත් කිරීම් පසුපස චන්දික හතුරුසිංහද සිටිනා බව කියවේ. මෙම තත්ත්වය උග්‍රවන්නේ චන්දික හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රබල බලපෑම් කළ හැකි මෙම නිකායේ පූජකයෙකු ලවා දේශනා සංවිධානය කරමින් සිටීමෙන් කණ්ඩායම තුළ බෞද්ධ ක්‍රීඩකයන්ටද මෙම ආගම වැළඳ ගැනීමට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවා වූ චරිත් සේනානායකද පසුගියදා කණ්ඩායමෙන් ඉල්ලා සිටුණා. මේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලපෑමිනි. චරිත් සේනානායක වෙනුවට කණ්ඩායමට පත් වූ නව කළමනාකරුවාද මෙම ආගමික නිකායට සම්බන්ධ පුද්ගලයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවන මේ ආගමික අන්තවාදී බලපෑම පිළිබඳව ජාතික කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉරිදා පුවත්පතකට අදහස් දක්වා තිබුණා. එහිදී චරිත් සේනානායක පවසා තිබුණේ හතු පිපෙනා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා. ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා, වටේ කට්ටිය බඳව ගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක් බුද්ධාගමේ ඉඳලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නේ, කට්ටිය බඳව ගන්න. ඔය අහව ප්‍රශ්නෙට උත්තරේ නම් ඔහොම ගියපු අයට තමන්ගේ දෙවියෝ අදහන්නේ නැති අයව පේන යක්කු වගේ. දෙවියන් අදහන්නේ නැතිනම් ඔය යකා. ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යෙම මොකක් හරි කරයි කියලා. ඕක හොඳ දෙයක් නෙවෙයි. තමන්ගේ පෞද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම්, වඳුර බැරි නම් මීයෝ වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයෝ අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි. මම දන්නේ නෑ ඒක බලවේගයක් කියලා මාව එළියට දාන්න. මම පෞද්ගලිකව විරුද්ධයි ඔය ආගම් ප්‍රශ්න ටීම් එක ඇතුළට ගන්නවට. ජාති, ආගම්, කුල බෙද තියෙනවා නම් වන් ටීම් වන් නේෂන් වෙන්න බෑනේ. ඔය කල්ලි අය මිනිහෙක් අනිත් පැත්තට හරව ගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුළුවන් යනුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට එකම සුදුසුකම වියුත්තේ දක්ෂතාවය මිසක ආගමික විශ්වාසය නොවේ. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලක්ව තිබෙන පසුබෑමට මෙම ආගමික අන්තවාදයේද බලපා තිබිය හැකි බැවින් වහම මේ පිළිබඳ අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමයි.